අපට වෘතයක්ද එහි අඳින ලද විෂ්කම්පයක්ද ඇතැයි සිතමු. හොඳයි. මට අඳින්න පුළුවන් හොඳම විෂ්කම්බය අඳින්නම්. සෑහෙන්න හොඳයි වගේ. එහෙමනම් මේ තියෙන්නේ වෘතයේ විෂ්කම්බයයි. හරියට කියනවා නම් මෙය වෘතයේ එක් විෂ්කම්බයක්. එය තමයි විෂ්කම්බය. මෙම ත්‍රිකෝණයේ එක් පාදයක් මෙම විෂ්කම්බය වන පරිදිද මෙම පාදයට ඉදිරියෙන් නැති කෝණෙහි ශීර්ෂය වෘතයේ පරිධිය මත වන පරිදි ඇතැයි ගනිමු. අපි කියමු මෙම කෝණය, එහෙම නැත්නම් මෙම විෂ්කම්බය ඉදිරියෙන් නැති කෝණය මෙම පරිධිය මත ඇතැයි කියා. මේ අනුව මෙම ත්‍රිකෝණය දැක්විය හැක්කේ කෙසේද? අපට ත්‍රිකෝණය මෙසේ දැක්විය හැකි. දැන් මම ඔබට පෙන්වන්න යන්නේ මෙම ත්‍රිකෝණය ඍජුකෝණී ත්‍රිකෝණයක් වන බවයි. තවදුරටත් අංශක 90 කෝණය වන්නේ මෙම විෂ්කම්බය ඉදිරියෙන් නැති කෝණයයි. දැනට මම මේ ලකුණු කරන්න යන්නේ නැහැ. මොකද කියනවා නම් මම මෙම සාධනය විනාශ කරන්නට යන්නේ නැති නිසා. දැන් අපි බලමු මේ පෙන්වීම සඳහා මොකද කරන්න පුළුවන් කියලා. ඔව්, අපේ මෙවලම් මල්ලේ තියෙනවා පරිධිය මත ආපාතනීය වන කෝණය. එම චාපයෙන්ම කේන්ද්‍රය මත ආපාතනීය කෝණය අතර සම්බන්ධයක්. එහෙමනම් අපි ගනිමු මෙන්න මෙතන තියෙන පරිධිය මත ආපාතනීය වන කෝණය. මෙම කෝණය තීටා ලෙස ගනිමු. අපි මෙය වෘතයේ කේන්ද්‍රය ලෙස ගනිමු. දැන් මෙම කෝණය කේන්ද්‍ර කෝණය වෙනවා. ඔව්, අපි තවත් ත්‍රිකෝණයක් අඳිමු. මේ සඳහා තවත් රේඛාවක් අඳිමු. මෙන්න මෙතන තියෙන්නේ කේන්ද්‍ර කෝණයක්. මෙය අරයක්. මෙයත් එම අරයක්මයි. මෙයත් එම අරයමයි. ඇත්තෙන්ම දුරවල් සමානයි. ටික කලකට පෙර අපි ඉගෙනගෙන තියෙනවා මෙන්න මේ කෝණය. මේ චාපයේ මගින් පරිධිය ආපාතනය කරන කෝණය. එනම් මේ චාපයේ මගින් අතන ආපාතනය කරන මෙම කෝණය වගේ දෙගුණයක් කේන්ද්‍ර කෝණය වෙන බව. මෙම කරුණ අපි කලකට ඉහතදී සාධනය කර පෙන්නුවා. ඒ නිසා මෙම කෝණය සමාන වන්නේ 2θ. එය එකම චාපයක් මගින් කේන්ද්‍රයෙහි ආපාතන කරන නිසායි අපට මිසේ ගන්න පුළුවන් වුණේ. දැන් මෙන්න මෙතන තියෙන ත්‍රිකෝණය. මෙන්න මෙතන තියෙන මෙය සමද්විපාද ත්‍රිකෝණයක්. මට මෙය කරකවා මෙහි අඳින්න පුළුවන්. මෙහෙම, මෙහෙම, දැන් මෙහෙම. තවද මේ පාද දෙකේම දිගවල් RV. මේ ඉහළින් නැති කෝණය 2θ. මම කළේ මොකද්ද? මෙම ත්‍රිකෝණයගෙන ඒ කරකවා මෙහි ඔබට ඇඳ දැක්වුවා. මෙම පාදය මෙතන දක්වා තියෙනවා. දැන් මෙහි පාද දෙකක් සමාන නිසා මෙය සමද්විපාදයි. ඒ නිසා මේ පහතින් තියෙන කෝණ දෙක සමාන විය යුතුයි. ඒ අනුව මෙම කෝණ දෙක සමානයි, මෙයයි මෙයයි සමාන වන බවයි. දැන් මම දැනටමත් තීටා යොදාගෙන තියෙනවා. ඒ අනුව මම මේ කෝණ සඳහා x භාවිතා කරන්නම්. ඒ අනුව මෙම කෝණය x, මෙම කෝණියත් x. දැන් x සමාන වන්නට යන්නේ කුමකටද? ඔව්, x එකතු කිරීම, x එකතු කිරීම 2θ සමාන වෙනවා අංශක 180ට. මක් නිසාද? ඒවා සියල්ලම එකම ත්‍රිකෝණයක කෝණ නිසා. මේ අනුව 2x එකතු කිරීම 2θ සමාන වෙනවා අංශක 180ට. මින් ලැබෙනවා 2x සමානයි 180 අඩු කිරීම 2θ. දැන් දෙපසම දෙකෙන් බෙදීමෙන් අපට ලැබෙනවා x සමානයි 90 අඩු කිරීම θ. දැන් අපි බලමු මෙහි වෙන මොනවද කරන්න පුළුවන් කියලා. ඔව්, අපිට බලන්න පුළුවන් මෙන්න මෙහි තියෙන ත්‍රිකෝණය දෙස. මෙම ත්‍රිකෝණයේ මෙම පාදයේ දිග, මෙම දුරත් වෘතයේ අරයත්. මෙහි ඇති මෙම දුරත්, අපි දැනටමත් ලකුණු කර ඇති මෙම දුරත් වෘතයේ අරයත්, මේ අනුව මෙම ත්‍රිකෝණයේ සමද්විපාද ත්‍රිකෝණයේ මෙහි මෙම පාද දෙක සමානයි.
ඒ අනුව එහි ඉදිරියෙන් ඇති කෝණ දෙකත් සමාන විය යුතුයි. මේ අනුව මෙය තීටා, මෙයත් තීටා විය යුතුයි. ඇත්ත වශයෙන්ම අපි මෙම තොරතුරු භාවිත කළේ අපගේ මුල් ප්‍රතිඵල වන එකම ඛණ්ඩයේ කෝණ අතර සම්බන්ධයත් එම චාපයෙන්ම ආපාතනය කරන කේන්ද්‍ර කෝණිය අතර සම්බන්ධයත් පෙන්වීමටයි. දැන් මෙය තීටා නම් මෙයත් තීටා. ඒ මෙම ත්‍රිකෝණය සම ද්විපාද නිසයි. එහෙමනම් මෙන්න මෙහි තියෙන මුළු කෝණය කුමක්ද? ඔව්, එය වන්නේ තීටා එකතු කිරීම 90 අඩු කිරීම තීටා. දැන් තීටා සුළු වෙනවා. මේ අනුව කරුණු කෙසේ වෙතත් අපේ ත්‍රිකෝණයේ එක පාදයක් විෂ්කම්භය වන පරිදි හා මෙම පාදය ඉදිරියෙන් නැති කෝණය, එම නැත්නම් කෝණයේ ශීර්ෂය පරිධිය මත වන පරිදි ඇතිතාක් මෙම කෝණය අංශක 90ක් වෙනවා. ඒ අනුව මේ ත්‍රිකෝණයත් ඍජුකෝණී ත්‍රිකෝණයක් වෙනවා. අපි අහඹ ලෙස මේ ආකාරයට මෙන්න මෙහි ලක්ෂයක් ගෙන මේ විදිහටත් ඇන්දම මෙම කෝණය ඍජුකෝණයක් වෙනවා. මම මේ විදිහට ඇන්දම මෙතෙන් සිට මේ විදිහට ඇන්දම අපිට මෙහි ලැබෙන්නේ ඍජුකෝණයක්. මේ ඕනෑම එකකට අපිට මේ ආකාරයට සාධනීය කරන්න පුළුවන්. මෙහිදී මා ගත්තේ ඕනෑම ත්‍රිකෝණයක්. ඒ නිසා එය මේ ආකාරයෙන් නැති ඕනෑම ත්‍රිකෝණයකට වළංගුයි.